තමන්තා චක්කවා ලිසු අත්‍රාගච්චන් තුදීවෙතා සද්ධංමං මුනිරාජස්සේ සුනන්තු සග්ග මොක්හෙදන් धංම සවෙන කාලෝ අයං බදන්තා ධංම සවෙනෙ කාලෝ අයං බදන්තා ධංම සවෙන කාලෝ අයං බදංතා නමුතස්සෙ भගවෙතු අරහතු සම්මා සම්බුදුන් දස්සේ නමොතස්සෙ भගවෙතු අරහතු සම්මා සම්බුදුන් දස්සේ නමොතස්සෙ भගවෙතු අරහතු, සම්මා සම්බුදන්දස්සේ තයෝමේ භික්හවේ පුග්ගලා සන්තෝ සංවිජ්්‍යමානාලෝකස්මින් කතමීතයෝ අරුකුපමෝ පුග්ගලෝ විද්්‍යපමෝ පුග්ගලෝ වජිරූපමෝ පුගගලෝ ඉමේකෝතයෝ භිකවේ පුගගලා සන්තෝ සංවිජ්්‍යමන ලෝකස මින්තිතිී ශ්‍රද්ධවන්ත හරුණාවන්ත පින්වතුනි පින්වතියනි මේ පින්වතුන සෑම දෙනාම මේ වෙලාවේ බොහෝම සතුටින් කැමැත්තිෙන් බලාගෙන ඉන්නේ වටිනා පින්කමක් සිදු කරගන්නට අපේ ලෝතුරා සම්මාසම් බුදුරජාණන් වහනසේගේ තිරිසිදු ධර්මයෙන් පිවිතුරු ධරමයෙන් බණපදියක් ශ්‍රවණය කරන ආසාවක් හිත ඇති කරගනයි මේ ශ්‍රද්ධාවෙන් වාඩි වෙලා බලාගෙන ඉන්නේ බුදුරජාණන් වහනසේ දේශනා කළ ධර්මය ශ්‍රවනය කිරීම ඒ ශ්‍රවනය කරන ලද ධර්මය ධාරණය කරගැනීම ධාරණය කරගත්තු ධරමයට අනුව ජීවත්වීම කියන කරුණුතුන අපි සෑම කෙනකුටම අත්තිසයින් වැදගත්වෙනවා එනිසා ධර්මය ශ්‍රවනය කරන අපි අපේ හිත හොඳට හදාගන්න ටෝනේ සිත පින්වතුන්නේ නිතර නිතර අරමුණු ලබාගන්නවා. ඒ අරමුණු පස්සේ හිත ගමන් කරනවා. එනිසා මේ හිත නොසන්සුම් තත්වයකින් චපලව තමයි සෑම්මොහතකම තියෙන්නේ. ඒ සිතා අපි කුසලයක් කරන වෙලාවෙේ එක ලස්කරගන්න ඕනේ. විසිරෙන්න්නට නොදී හිත තියාගන්න ටඕනේ. එක අත්ති සේවැදගත්වෙනවා. එනිසා අපේ පින්වතුන්ගේ හිතට විධාකාර අරමුණවෙයි විදධ හැගේීම් විවිධ ආකල්පෙහි ඒ සෑම දෙයක් දිහම හැගාගෙන බලාගෙන ඉන්නට ඕනිේ මේ ශ්‍රවණය කරන දරම දේශනාවට හානිකර බාධාවක් වෙන ඕනම සිතුවෙල්ලා කොයිපින්නතුන්ගේ සිත ඇතුළට ප්‍රවේශවෙඩ හදනකොටම එයා හඳුනගන දැනගෙන ඉවත් කරන්න එයාට සිත ඇතුළට ඇවිල්ලා පැළපදිියන් වැඩ පදිංචි වෙඩ දෙෙන්ඩේ එපා ඒට අපි ගැන සිහියෙන් ඉන්නවා කියලා ඒවාගේම සිතට හොඳ අරමුණක්කාවද මේ ධරමය ශ්‍රවනය කරනයක හොඳයි බනෑසීමෙන් පින් සිද්ධ වෙනවා හොඳ දැනුමක් ලබාගන්නට පුළුවන්වාගේ එහ මරමුණක් ඔය පින්නතුන්ගේ හිතටාවත් එයාට ඇතුළු වෙඩ දෙෙන්ඩ. ඇතුළු වෙලා හිත ඇතුළ ස්ථානගත වෙඩ දෙෙන්ද. එයාපට උදව් කරනෝ මේ කටයුත්තට අර බාධකරන නරකාරමුණු තමයි කම්මැලිකම කියන්නේ ඒ කාරමුණග ඒළඟට පසු ඇවිල්ල කියන්නේ තව නරකාරමුණක් ඒළඟට සැකය කියලා කියන්නේ තව නරකාරමුණක් ඒළඟට ක්‍රෝධය කියන්න තව නරකාරමුණක් ඒළඟට බය කියන්නේ තව නරකාරමුණක් ඒවාගේ දේවල් හිත ඇතුළ ටැවිල්ලයා පදිංචි වෙනවා ඉට පස්සේ අවාගණ්ඩාමාරුයි එනිසා ඒවාගේ තත්වයන් හිතට එන්නට ගත්තු ගමන් හදුනගණ්ඩ හදුනගෙන ඇතුළ වෙෙන්ඩ දෙින්ඩ . අරවාගේ හොඳ අරමුණුවලට යහපත් අරමුණුවලට හිතැ ඇතුළට ඇතුල් වැඩි ඉඩ දෙින්ඩෙ ආම මේේ කුසල කරමේයට උද උකරනවා. එනිසාපි සෑම දෙනාමේ හිත හොඳට හදාගන්න ටෝන. එළඟට පින්න්නතින මේ හිතේ සතුට උපදවාගන්න ටෝනේ පින කරන මොහොතකද ලොකු ආසාාවක් කැමැත්තක් ඇතුවතම යපයේ කටයුත්ත කරන්න ටෝනි. ආසාාවෙන් සතුටෙන් කරන පිනහඳුන්වන්නේ සෝමනස්ස සාගත කුසලයක් කියලා. ට ඒකාපේ පින්නතුන්ට ඇතිකර ග්ඩ පහසුයි නෙදැන් මං අද බනක් අහන්නටාව උදෑසන කාලේ මං වෙන් කළේ ඒ වෙනුවෙන් ඒනිසාමං බොහෝම සතුටින් ආසාාවෙන් මේ කටයුත්ත කරනවා කියලා හිතහදාගන්න පුළුවන් ඉළංටතාව වටිනා අරමුණක් හදාගන්න ඕනේ ඒක හඳුන්වන්න පින්නතන ඥාන සම්පයුක්ත බව කියලා ඥාන සම්පයුක්ත භා කියයන අවබෝධය කියනේක පින්නතුන් බලන්න ටෝනෙ මොකක් වෙනුවෙන්ද මම් මේ බනාහන්න කියලා දොට යහන ආකල්පේ හිතේ තියෙන්න ටෝනි අපි හිතාගන්නවා මෙන්න මෙහෙම මං මේ බනා අහන්නේ මේ වෙලාව ඉඳගන වාඩි වෙලාඉන්නේ මගේ සරීරයේ සෑම අංසයක්ම යොමු කරන්නේ නිවන්න අවබෝධ කරගැනීම සඳහා කියලා දොට නිවන්න අවබෝධ කරගන්න ටෝනයි දුක්විදිිනයක නවත්තන්නේ දුක කියන්න මොකක්ද ඉපදන වයසටයනක ලෙඩවෙනේක මරණේක ඉප දෙන්න වයසටයන්න ලෙඩවෙන්න මැරෙන්න්නේයි අපේළඟ කරමතියන නිසා කරම තියන්න කොහෙද සිත ඇසුරු කරගෙන. සිද්ධ වෙන්න කොහොමද ශරීරයේ පසිදුරංමුල් කරගන කරම සිද්ධ වෙනවා. ඒවා කරම බවට පත්තිෙන්න්නේ ඇයි අවිද්‍යාව නිසා අවිද්‍යාව කියන්න මොකටද නිවන් දැකල නැතියකට. ඒනං මම නිවන් දැකලනේ ඒක නිසා පසිදුුරන් මගින් නිතර කරම රැස් වෙනව ඒවා සිත එක්කලා තැන් පත්වෙලා තියෙනව ඒවා විපාක දෙනව විපාක දෙන නිසා ඉපදෙනව ඉපදෙන නිසා නිතර නිතර දුක්විදෙනෝ. මේක නවත් අන්නට නම් නිවන්න අවබෝධ කරගන්නට ඕනේ. නිවන්න අවබෝධ කරගන්නට නං බුදුරජාණන් වහනසේ දේශනා කරන්නට යෙදනු. මේ ධරම මාර්ගය අනුගමනය කරන්නට ඕනේ. ඉතින් මං ඒ ක්‍රියාවක් මේ කරන්නේ. එනිසාම ඒකායන අරමුණ අපේක්ෂාව හැඟීමම බලාපොරොත්තුව නිවන බවට පත්වෙෙන්න්නට ඕනෙ. තරද අපේ සිට බනාහන්ඩ සුදු සුහිතා. ඉතාම හොඳට අපි සකස් කරගත්ත. දැං අනවස්්‍ය ජාතිහිතේනේ අනම්මනං ජාතිහිතට එන්නෙත්න එන්ඩ මංඉඩ දෙන්නෙත්නෙ බොහම පිරිසිදුව පිවිතුරුව හිත හොඳට තියාගෙන බනාහන්නට සූදානං වෙන්නට ඕනි. එහෙම ඉතාහදාගනාහන බනතුලින් ලැබෙන විපාකය පින්මතුනි මහත්ඵල මහානි සංසදායකයි. ඒ කියන්නේ විශාල විපාකයක් ගෙනැද්දිනෝ. හොඳ විපාකයක් ගෙනැද්දිනවා. එදොට අපට ඒන් සතුටු වෙන්නට පුළුවන් කරුණුකාරණා ගොඩාක එකතු වෙනවා. එනි සාපේ මේ පින්මතුන සෑමදිනාම අද ඉතාම සතුටිින් බනාහන්නට සූදානං වෙලා ඉන්නේ ධරම දේශනාව දායකත්තේ දරන්නේ අතුරුගෙරිය ඔරුවල සීලවිමල මාවතේ අංක දෙසිය හැත්ත හය කියන ලිපිනෙහි පදිංචි වෙලා ඉන්න එස්සේ පේමවතී පෙරේරා මහත්මිය ඇතුළු කපිල කොළඹගේ චම්පික කොළඹගේ තනුජා කොළඹගේ කියන දරුවන් ඇතුළු පවුල පින්මතුන් විසින් තමයි දායකත්තේ දරන්නේ. බලාපොරොත්තු අරමුණු කිහිපයක් කිතේතියාගෙන තමයි මේ දායකත්තේ දරන්නට යෙදනේ. එන අපි බනාහමු ඉස්සරලා එළඟට ආසන බනතුලින් යමක් අපි හිතට එකතු කරගමු ඒකතු කරගන්න දේවල් හඳුන්වන්නේ ආකල්ප කියලනෙ එඩබස්ේ ආකල් පනුව ජීවත් එෙන්න්නට අධිෂ්ඨානයක් ඇති කරගමු පස්සට පහු කරලා නෙමයි මේ දැංනිද. ඒ අරමු නැති කරගෙන අපේ පින්වතුන් සියලු දෙනාම හොදයට බණ ටිකාසන්නට ඕන බන අසන වෙලාමං නිතේරමෝවාගේ මතක් කරනෝ මේ කාරණාව මේක විහිලුවකට කියන දෙයක් නෙමේ පින්වතුන්ට බොහොම කරුණාවෙන් මතක් කරන්නේ අපහසුතාවකට පත්වෙන්නට පුළුවන් නිසා. ඒනිසාම සෑම ගුවන් විදුලු රූපවාහිනී දර්ම දේශනාවක පමණක් නෙමෙයි අන්දරම දේශනාවක දියුණත් මේ කරුණු මතක් කරනවා. බනාාසන්නට වාඩියුනොය පිවතුන් ඉදගෙන ඉන්නේ බිම පුංචී, උසාආසනයක ඔය වාඩිවෙලා ඉන්න අතර තුරේද අපේ පින්මතුන්ට යම් අපහසුතාවයක්. ඇතිවුනොත් කකුල් වල හිරි වැටෙන ගතියක් රිදනගතියක් අපේ පින්මතුන්ගේ දෙපා වෙනස්තරගෙන ඉරිය වෙනස් කරගෙන පහසුවෙන් නිදගන්ඩ. කිස්සිම කෙනෙක් කමාරුවෙන් වාඩිවෙලාඉන්න ටේපා. ඒවාගේම දෙවනි කාරණා ඔය පින්නතුන් බනාසනාතර තුරේ කැස්සගතියක් උගුර වියලෙන ගතියක් ඇවිත් පාත්දන්න ටුගුර පාත්දන්නට හිතුන කිවිසුම් ගතියක්කාවත් ඒ සෑම එකක්ම බයිනතුව පිට කරන්ද. ඒවා හිරකරගෙන තදකරගන අමාරුවෙන් ඉන්නට උත්සහ කරන්නට ේපා. තයකාරණා දෙක මතක්කලයව පින්නතුන්ට සැල්ලුවෙන්ද. ඒවාගේම බෙල්ල හරවන්ඩ හිතුන තරවන්ඩ. නැතව පින්නතුන් පිළිම තිබ්බවාගේ ඔහයේ ගල් ගැහිලා ඉන්නවා. ඒකාරි අමාරුවඩක් බෝම සැහැල්ලුවෙන් පහසුවෙන් හරරේතියාගෙන සතුටු සිතින් අපි ධර්ම දේශනාව ශ්‍රවණය කරමු අදමං අපේ පින්නතුන්ට දේශනා කරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ අපේ සිත පිරිසිදු කරගෙන හොඳ අරමුණක් ඇතිකරගන එක් ඉලක්කයක් කරා ගමන් කරන විදහගැන තමයි දේශනා කරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ මං අදදවසි තෝරාගත්ත සූත්තර දේශනාව නම අරුකූපම සූත්තරයේ කියලා සූතරය තිෙන්න පින්වතුන අංගුත්තර නිකායේ ටිකනි පාති. භාග්‍යවතුන් වහන්ස මේේ දේශනාව දේශනා කරන දවසේ වැඩවාසය කරමින් උන්න පින්වතුනිි සැවත්නුවර පිහිට ල තියන අනේපිඩු මහසිටුතුමා විසින් සාධවා පූජා කරනලද ජේතවනාරාමය කියන ආරාමය තමයි වැඩවාසය කළේ. ඔයලාෑ බුදුරජාණන් වහනසේගේ ළඟට බනාසන්නට පැමණුණු බනාසන්නට වැඩම කරන්නට යෙදුණු, භික්‍ෂු භික්‍ෂුුණී උපාසක උපාසිකා කියන සිව්ුවනක් පිරිසආරමුණු කරගනයි ඉලක්ක කරගනයි මේ දේශනාව දේශනා කළේ. භාගවතුන් වොහන්සේට වන්දනා කරන මේ පිරිස එකත් පසක වාඩි වෙනවා බනාසන අරමුණක් ඇතුව. සම්මාසම් බුදුරජාණන් වහනසේ, දේශනාව ආරම්භ කලා කොහොමදාරම්භ කලින්, තයෝ මේ බික්කවේ පුග්ගලා සන්තෝ සංවිජ්‍යමානා ලෝකස්මි. බික්කවේ මහනෙනි තයෝ මේ පුග්ගලා. තයෝ මේ කියන වචනය පින්වතුනි වචන දෙකක් විදියට දෙකට කැඩෙනෝ. එවාදුනනි විසංදිවෙනවා කියල. තයෝ කියන වචනයයි, ඉමේ කියන වචනයයි දෙක, එකතු වෙලා තමයි තයෝ මේ කියලා පදය සකස් වෙන්නේ එහි අරථ එන්න තයෝ කියන්න තුනක් කියන්ද ඉමේ කියලා කියයන සර්වනාම පදයක් මේවා කියන්ඩ තමයි ඉමේ කියනවචනය පාවිච්චි කරන්නේ දර පුද්ගලා කියල යැන පුද්ජල කියනනාම පදය ප්‍රථමාවිභක්ති බහුුවචන වරණැගුණහම පුග්ගලා කියලා එනවා ඒයි අරථ එන්න පින්වතුනි පුද්ගල යෝ කියලා කියන්ද වැඩ තයෝ කියන වචනයක මුලටේනවා ඉමේ කියන වචනයත් මේක මුලටේනවා ඉමේ තයෝ පුද්ගලා කියන වචනතුනේ එකට යෙදනා මෙන්න මෙහෙමයි තේරුමේ එන්නේ මේ පුද්ගලයන් තුන් දෙනෙක් කියලා කියද සන්තෝ සංවිද්්‍යමානා ලෝකස්මිං සන්තෝ කියන්න පින්වතුනි ඉන්නවා කියන්නේ සංවිද්්‍යමානා කියයන විද්්‍යමාන කියයන්න විද්‍යමාන වෙනවා. විද්‍යමාන වෙන යැන පේන්ඩඉන්නවා. සංවිද්්‍යමානාකයන මනාව පේන්ඩඉන්නවා. සන්ති ඉන්නවා සංවිජ්්‍යමානා කියලා කියන්න මනාව පේන්ඩඉන්නවා. ලෝකස්මිින් කියන්න ලෝකයෙහි ඒ ලෝක කියන වචන පිනතන සත්තමී භක්ති ඒක වචන වරණගෙනවා. ඒක සිංහල බාසාාවෙන් හඳුන්වන්නේ ආධාරවි භක්තිය කියලා. දර යමක් මත ඉන්නව කියන්න ලෝක කියන වච්චනේ සත්තම භක්ති ඒක වච්චන වරනගෙනකොට ලෝකස් මින් කියලාය දෙෙන්නේ. තේරුම එන්නේ අර්ථය එන්නේ ලෝකයෙහි කියලා කියන්න. එදට අපි ලෝක කියලා කියනකොටම අපේ ඔලුවට එන්නේ රවමක්න ය පෘතුවිී ගෝලය නැත්තත් ලෝක ගෝලයේ තමයි අපේ ඔළුවට එන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ ලෝක කියලා කියැන මේ ලෝකට පෘතුවියට නෙමයි උන්වහනස ලෝක කියලා කියනවා සත්්‍යයාට අජ්ජත්තික ලෝක බාහිර ලෝක කියන්නේ ත මම ඔය පින්නතුන් හඳුන්වන්නේ ලෝකය කියලා ඇස ලෝකය කන ලෝකයේ දිවලෝකේ නාසේ ලෝකයේ සිරුර ලෝකයේ කියලා එතන දේශනා කරනවා ඒලාට රූපස්කන්දේ වේදනාස්කන්දේ සං්ඥාස්කන්දය සංකාරස්කන්දේ විඤ්ඥානස්කන්දය කියන ස්කන්ධ පහ ලෝකයේ විදිහට දේශනා කරනවා එම සම්මා සම් බුදුරජාණන් වහන්සේ ලෝකයේ විදිහට දේශනා කළේ සත්ව සරීරය විඤ්ඥානයක් එක් කලා තියන සත්ව ශරීරය ෝකය විදිට දේශනා කළ එළඟට මේකට තාව්චනයක් දේශනා කළ සබ්බ කියලා තවචනයක් දේශනා කලා දම්ම කියලකට දම්ම කියන්නේ ලෝක කියන්නේ සබ්බ කියන්නේ සත්ත කියලා කියන එකමවච්චනය ලෝක තුනක් ප්‍රධාන වසයෙන් තියෙනවා එකක් කාමලෝකය. දැන් මම ඉන්න කාමලෝක ය පින්නතුන් ඉන්න කාමලෝකය. ඒක දෙකට කැඩෙනවා සුගති දුගති කියලා. සුගති කියලා කියන්න මිනිස් ලෝකයේ දිවිය ලෝකය. දුගති කියලා කියන සතරාපාය. මෙන්න මේ කට්ටල හඳුන් වනවා ස්ථානයක්ක ොස ලෝක කියලා. එක දොට කාමලෝක කියනවා. කාමලෝකෙ උපදින කෙනා උපදින්නේ කාමාවචර භූමි හිතක් නිසා. කාමාවචර භූමහිත් තියන මගළඟ එதோට අදදවස තුළ මන් මේ උත්්පත් තියල බලඉන්නේ මගේළඟ තියෙන කාමාවචර භූමිහිතක් පදනම් කරගෙන ඒනම් ලෝකය කියන එක සකස් කරගෙන තියන මා විසින් එළඟට රූප ලෝකයේ කියනවා රපලෝකයේ කියලා කියන පින්තිෙන් රූපාවචර බ්‍රහ්ම ලෝකටිකට ඒළඟට අරූප ලෝකයේ කියලා කියනවා අරූප ලෝකයේ කියන අරූපාවචර බ්‍රහ්ම ලෝකටිකට ද අරෝපාවචර බ්‍රහ්මලෝක තියෙනවා හත මේ සෙහතරක් තියනවා මේ සියලුම දේවල් පින්නතුන තියෙනවා තිස් එක මේ තිස් එකට එක ඉරක් එක හඳක් බලපානවා එනිසා මේක හඳුනුන සක්වලක් කියලා ඔය සියලු දේවල් එකට එකතුුණු ස්ථානය සක්වල චක්කවාල කියනාමින් හඳුනුන යා නිතරම කැකිෙන ඒවාගේ සක්වලවල් දස දහස්ගානක් මේ විශ්වය පුරා තියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ලෝක කියන නමින් හැඳින්නුවේ සත්ත සරීරය නැතුව පෘතුවි ගෝලය එහෙම නෙමෙයි. එොට ඊළඟට බුදු හාමුදුුවෝ ලෝක කියන වචනය දේශනා කළ සම්මත ලෝකයට සම්මත ලෝකයේ කියලා කියන එක තමයි කාම ලෝක රූප ලෝක අරූප ලෝක කියල සඳහන් කළේ. දොට දැන් මේ කියන ස්ථානය අඳුනුවනේ සත්ව ශරීරය නෙමේ මෙතන හඳුන් වන්න පින්නතුන් මේ පෘතුවි ගෝලය ඇසුරු කරගන තියෙන කාමලෝකයට. ඒකබුදුවා මුදුරුවෝ දේශනා කරනවා තයෝ මේේ බික්කවේ පුග්ගලා මහනිෙනු පුද්ජලයන් තුන්දනෙක්. සන්තෝ ඉන්නවා සංවිජ්්‍යමානා ප්‍රකට වෙනවා විද්‍යමානවෙනවා කියල දේශනා කළ. ඒවලා වෙෙක්තරා භික්‍ෂුන් වහන්සේ නමක් බහෝම ගෞරවයෙන්. බුදුරජාණන් වහනසේගෙන් විමසනවා, අත්ත මේ තයෝ කියලා කත මේ කියන වචන කතන් ඉමේ කියලා විසන්දිි වෙනවා කතන් කෞුද ඉමේ මේ තයෝතුන් දෙෙන ස්වාමීනි කෞදේ පුද්ජලයන් තුන් දෙනා කියලා විමසෙනවා භාග්‍යවතන් වහන්සේ පිළිතුරු දේශනා කරනවා මේ දේශනා කරන්න සසර දුකින් මිදිල නිවන් අවබෝධ කරගඩ කෞද මේ පුද්ගලයන් තුන් දෙෙන පලවෙනි පුද්ගලයා අරුකූපමෝපුග්ගලෝ අරුකූපම පුද්ගලයා ඒ පින්නතන අරුකූපම කියන වචනෙත් විසන්දිිවෙන්න මෙහෙම අරුකු උපම කියල අරුකු කියලා කියන්නේ කුණුණු පරණ තුවාලයට අර උපම කියලගැන උපමා කරනවා අරුකු උපම කියලා කියන්නේ පර කුණුණු තුවාලයක් උපමා කරන්නට පුළුවන් පුද්ගලයා කූපමෝ පුග්ගලෝ දෙවැනි එක්කෙනා තමයි විද්්‍යූපමෝ පුග්ගලෝ විජ්්‍යු උපම විද්ජු කියන්න විදුලියයාලෝකයට විදුලියයාලෝකයේ කියන්න වහින වෙලාවට එයට කලින් ගොරවනවා විදුලි කොටනවා ගොරවන සබ්ද තරංග මගින් යනවා විදුලි කොටන එක ආලෝක තරංග මගින් එනවා එනිසා ඉස්සරලාපට විදුලිය එලියක් පෙනිලා පස්සෙ තමයි ගොරවන්නට ගන්නේ විදුලි එලිය කියන එක පින්න්නතින සැනින් මතුවෙලා නැති වෙනවා. එ එයාට නම් කරන විද්ජූ කියලා. මෙන්න මේ විදුලි ආලෝකයෙන් දකින පුද්ගලයට තමයි විද්්‍යූපම පුද්ගලයා කියලා කියන්නේ. එයා තමයි දෙවනි පුද්ගලයා. තුන්වනි එක්කෙන හඳුන්වනවා වජිරූපම පුද්ගල කියලා. වජිරූ කියන එක වජිරය කියල එන්නේ. වජිර උපමේ. වජිර කියලාැන පලිගු කටේට පලිංගු කැටේකින් ඕනම වීදුරුවක් කපන්නට පුළුවන් ඕනම දෙයක් විනිවිධ කාගන යනවා හැබැයි පලින්ගු කැටේවිනාස කරන්න බෑ එක නිසා පලින්ගු කැටයක්වාගේ පුද්ජලයා කියලා තුන්වනි හඳන් වෙනවා මෙන්න මේ පුද්ජලයන් තුන්දනා තමයි අරපේ බුදුරජාණන් වහන්සේ මං පුද්ජලයක් තුන් දෙනෙක් දකිනවා කියල දේශනා කළේ පළවෙනි අරුකූපම පුද්ජලේ ගුණුඋනු පරණතුවාලයක්වාගේ එක්කෙනා දෙවනි එක්කෙනා විදුලියයාලෝකයෙන් දකිනවාවාගේ ක්ෂණික දැකීමක් තියෙන කෙනා තුන්වැනි එක්කෙනා වජරෝපම පලිගු කැටයක්වාගේ ඕනම දෙයක් විනිවිධයන්නට පුළුවන් පුද්ජලය ඥානසක්තියක් තියන පුද්ගලය මෙන්න මේ පුද්ජලයන් තුන් දෙනා පිළිබඳව අපේ බුදුරජාණන් වහංසේ දේශනා කළ මංඟදාපේ පින්න තුන්ට ේතුන් දෙෙන ගැන තෝරලා දෙෙනවා දට අපි බලන් ඕෝන අපි අරුකූපම පුද්ලයක් ද කියැනුුණුුණු තුවාලයක් පාගි කෙනෙද්ද ඒම නත්තං විද්්‍යූපම පුද්ජලේක්ද වජරූපම පුද්ජලයක්ද කියලා බලන්න ඕනෙ කාටද මේ අරකූපම පුද්ගලය කියලා කියන්නේ භාග්‍යවතන් වහංසේ දේශනා කරනවා කතමෝට අරකූපමෝ පුද්ගලෝ කවද මේ අරකූපම පුද්ගලයා කියලා කියන්නේ කෝදනෝ හෝති උපායාස බහුලෝ අප්පම්පි වුත්තෝ සමානෝ අභිසජ්ජති කුප්පති අන්න මේ පුද්ගලයාගේ ලක්ෂනේ දේශනා කරනයි කෝදනෝ හෝති කෝදහ කියලා කියන්න පින්නතුනි අපේ සිත ඇතුළේ හටගන්න චෛත සිකයා මේ චෛත සිකයා හටගන්නේ දවේසේමුල් කරගෙන එදොඩ ක්‍රෝදය කියලා කියන එක හටගන්න දවේ සේමුල් කරගෙන දවේසය කියන්න අකුසලයක් නෙමයි අකුසලයක් උපදවන්නට පුළුවන් මුලක් ගහ එකක් මුල එකක්න ගඩ ගහේ සියලුම ජීවේ රදාා පවතින්න මුල පදනම් කරගන හැබැයි මුලේ ගෙඩි ඇදෙන්න්න කොළ හෙදන්නේ එක නිසා දවේසය කියලා කියන්න අකුසල් මුලක් මිසක් අකුසලයක් නෙමෙයි එයාට පුළුවන් අකුසල් උපත් දන්නට මේ දවේසය මුල් කරගෙන හටගන්න සිත් දෙකක් පවතින බව අපේ භාග්‍යවතුන් වහන්සේ චතුරාර සත්‍ය ධරමය අවබෝධ කරගත්තු උතුම් නුවනින් දැක් අපින්වතුනිි. මොනවදේ සිද් දෙ එක එකක් හඳුන් වෙනවා දෝමනස්ස සහගත පටිග සම්පයුත්ත අසංකාරක සිත කියල. අනිත්සිත හඳුන් වන දෝම නස්ස සහගත පටික සම්පයුත්ත සංකාරක සිත කියල. දෝම නස්ස කියලා කියන්න දොම් නස කියන්ද දොම්නස කියන්න දුකට නමග කල කෙරුණ ස්වභාවයක්, දුක් සහිත ස්වභාවයක්, සෝකී ස්වභාවයක් හඳුන්ු ව දෝමනස්ස සාගත කියලා. පටිග සම්පයුක්ත කියලා ගැන කේන්තියට. තරහට දොට දුකත්තියනවා කේන්තියක් තියෙනවා. මෙන්න මේ දෙකේ එකට එකතුුණු තැන හඳුන්වනවා දෝමනස්ස සහගත පටිග සම්පයුත්ත කියලා. අසංකාරික කියලා ගැන කාගේවත් මැදිහත්වීමකින් මෙහැවීමකින්, මගපෙන්වීමකින් තොරව හටගන්නවා කියන්න. සසංකාරික කියලා කියන්න කාගෙ හරි මැදිහත්වීමක් නිසා මගපෙන්වීමක් නිසා හටගන්නවා කියලා කියන්න. ඔය සිත හටගන්න හැටියෝය පින්නතුන්ටම කියල දෙන්නම් දැවපෙන්න්නතුන් මෙතන බනාහනකොට වායු සමීකරණය කරපු කාමරයක් මේ. මේ වායු සමීකරණය කරපු මේ කාමරේ, වායු සමීකරන යන්තරයෙන් නිකුත් කරන ශක්තිය, අපේ සරීරයට බලපානකොට සීතලගතියක් නවා. ඒවාගේම මේ තොලදිව උගුර වියලෙනවන් අන්නේ වියලෙනකොට ඔය පින්නතුන්ට කෙලගිලින් ඩමාරු කස්ස ගතතියක් එනවා. එදඩ මේ තොලදිව උගුර වියලෙනකොට ඒක මට දැනෙනවා ඒ දැනුණු ගමන් හිතේ හටගන්නව දෝමනස්ස සාගත බව එදොට මේ උගුරාපි පාද්දනකොට පාත්දන්නේ දෝමනස්ස සාගත බවි එනඟට හටගන්නව මේ වායු සමයකරණයෙන් නිකුත් කරන සීතලගැන තරහාඒකට තමයි ගැන පටිග සම්පයුක්ත කියලා එදෝට ඒ ඇති වෙන තරහා කවරුවත් කියලාට හටගන්න දෙයක් නෙමයි ඒක අපට තනියම හටගන්නේ අන්නේ එකයි අසංකාරික කියලා කියන්නේ එදඩ මේ වායු සමීකරණය සිසිලස මගේ උගුර වියලෙන්න්නට බලපානකොටම මාතුළල ඉපදිලාතියෙන්න මොනහිතද අක්කුසල් මුල් හිතා එයා බයානකයි. එළඟට ඔයපින්නතුන් වාඩි වෙලා ඉන්න අතරතුරේ ඔය පින්නතුන්ගේ කකුල හිරිගතියක් එෙනවා. අන්නේ හිරිගති ඔයපින්නතුන්ට දැනෙනවා. ඒ කායිවිඤ්ඥානයෙන් දැනගන්නේ කය සම්බන්ධ සිතක් තියෙනෝ. දොඩ දැනගන්නවා කකුල හිරිවටුනාා රිදෙනවා කියා දැනගන්නේ ඒකායිවි්ඥානය ඇතිවුනාාට පස්සේ. දොට ඔබට සිතක් පහළ වෙලා. ඒත් එක් කලා මොය පින්නතුන්ට දොම්නසක් දුකක් කටගන්නවා අන්න දෝමනස්ස සාගත. ඒළඟට අර රිදෙන කකුලගෙන තරහක් උපදිනවා. පටිග සම්පයුක්ත කවුරුුවත් කියලනමයි තනියම හට ගන්නේ අසංකාරික. ඔයා ආකාරයට පින්නතනි අපේ තුළ අකුසල්සිත් නිතර නිතර හටගන්නවා. දැයිම හටගන්න සිත මුල්කරගෙන තමයි මේ කෝදහ කියන චෛත සිකිය හටගන්නේ. එදොට බුදුහා මුදුරු අතන දේශනා කරනවා කෝද නෝහෝති ක්‍රෝදයෙන් යුක්ත පුද්ජලයක් බාට පත්තිනවා ඒළඟට ඒකට තවච්චනයක් දේශනා කරනවා උපායාස බහුලෝ කෝදේ හිතට ආාවට පස්සේ අපේ මනස පත්වෙන තත්ත්වේ තමයි උපායාස කියලා කියන්නේ. තරහයිනව කේන්තියනවා ඉවසන්ඩ බැරුව යනවා දරාගණ්ඩ බැරුව යනවා ඔය සේරම උපායාස කිය හඳුන් වෙන. උපායාස බහුලෝ කියන්න ඒවා ගොඩා කටගන්නවා. ඊළඟට අපපම්පි වුත්තෝ සමානෝ, අභිසජ්්‍යති කුප්පති කියල දේශනා කරනො. අපපං කියල කැන ටිකක් කියන්නේ. අපි කියන්න දර් කියන්න. අප්පං අපි කියන වචන දෙක තමයි අපපම්පි කියල සඳිවෙන්නේ. තේරු මෙන්න පුංචි දෙයක් වුණක් කියලා. වුත්තෝ කියන්න කියනවට. දර චූටි දෙයක් කවුරුවාරරිකිව්වත් ඒ අහපු ගමන් අභිසජ්ජති කුප්පති එකත් එක්කලා ගැටෙන්ඩ ගන්නෝ. අකමැත්ත ප්‍රකාස කරනවා. දවේසයෙන් ක්‍රෝධයන් වෛරයෙන් යුක්තව කටයුතු කරනවා. මෙන්න මෙහෙම කරන ලක්ස නේතියන ස්වභාවේතියන පුද්ජලය හඳුන්වනවා අරූකූපම පුද්ජලේ කියල. යදර නිතර නිතර කේන්ති ගන්න පුද්ලේ කාටද උපමා කළලේ. හනුනර සැරව පිරිලා තියන තුවාලේකට. සැරව පිරිලා තියන තුවාලේ උඩින් තියෙනවා චූටි සුදුපාට ගැට්ටක්වාගේ කක් ඇදිලා. ඒයාගෙන් තමාර ඇතුළ තියෙන සැරව තේරම පාලනය කරලා තියෙන්නේ. ඔය පින්නතුන්වඔ ආහාරයට ගන්න විධ අයිස්පැකැට්වර්ග තියෙන්නේ. ඒව ඇතුළ තියනෙ කාර පිට පොලිතින් එකෙන්නේෙ ආරණය කරලා තියෙන්නේ. ඒවාගේ සැරව පිරිලා තියෙන තුවාලයේ සැරවටිකයි කුණුුණු ලේටිකයි එලියට අන්ඩ නොදී රැකලා ඉන්නේ අර පිට පොත්තෙන් එයා සුදුපාටයි නිකා අමුතු කුණු සුදුපාටක් තියෙන්නේ ඒවාගේකක් දැක්ක ගමන් අපේ හිතට පිළිකුලක් වෙනවා. බැරිවෙලාහරික මොුණවාහරි දෙයක් වැදුණු ගමන් අර පිට පොත්තාඉන් වෙනවා අයින් වුණ ගමන් ඇතුළෙ තියෙන සරවටික සේරම පෙරෙන්ඩ ගන්න. ළඟට ඒත් එක් කලා තියනු කුණුවෙලාතියන ලටික පෙරෙන්්ඩ ගන්නවා. ඒකේ අමුතු දුරගන්ධයක් තියනවා. ඒ දුරගන්ධය නිසා අපට යාගෙ ළඟට ළංවැෙන්ඩ හිතෙන්නේනේ. ඒළඟට ඔතෙන්ට පිරීලයනවා නිලමැස්සු. නිකංමැස්සු එයා ලැවිත් මේක වටේ කැරකි කැරකි අර සැරවටික ආහාරයට ගණ්ඩ දඟලෙනවා.ඒනිසාපි සැරවපිරුණු තුවාලයක ඒ විසර ගෙඩිය කැඩනු ගමන් අපි එක්කොත් තතින් වහනවා නැත්තම් කුමක්කු අරගනේ සැරවටිකාපි පිහලදානෝ. දල් නිතර කේන්තියන පුද්ගලය උපමා කරන්නේ බුදුරජාණන් වහනසේ ඔය කුණුණු පරණතුවාලෙකට පින්වතුනි විසර ගෙඩියක්වාගේ. හරී බයානකයි. දැදොට කාටහරි කේන්තියනවනම් තේරුම්ගන්ඩ මට නිතර නිතර කේන්තියනවනම්වන් තේරුම් ගණඩෝනේ අනේ මම කුණුුණු පර විසර ගෙඩියක්වාගෙන කියලා. මාරු හරි ආඩම්බරේට කියන්නේ. හාමුදුරුවනේ මට කේන්තියනවනේ ඒ පාලනය කර ගණ්ඩ ක්‍රමයක් නෑනේ. බොරු පාලනය කරග්ඩ පුළුව ඒ එක ලොකුකමට කියන්නේ. මට හරියට කේන්තියනව කියනවා. තමන්ට කේන්තියන ගාන හොදට හිතට ගණ්ඩ මං පරණ කුණු විච්ච විසර ගෙඩියක්වාගේ කියලා. එදොඩ තේරුම් ඇත්තෑගේ ස්වබභාවය. ඔදැන් තැම්ිල්ලි පොල් කුරුම්භවාගේ ජාතිතියෙන්නේ වා කුණුවෙන වන පින්වතුනි? ට පසෙ අපි හඳුනන්නේ කුණු පොල් ගෙඩියක් කියලනේ කුණු පොල් ගෙඩියක් කියන එක බිඳුනොත් ඒක අපි කිරිගන්නෙ නෑනේ ඒක අපි වටිනාකමක් තියෙනවා කියලා ආහාරයට ගන්නෙත් නෑනේ ඒක නාසේට ලංකරන්ඩ බැරි තරම් දුරගන්දයෙන් යුක්තයින. ඒළඟට අපි බිත්තර ආහාරයට ගන්නවනේ බිත්තර දිනගානක් පැන්නට පස්ස කුණු වෙනවනේ කුණුනාට පසේ ගානය අඩුවක් නෑනේ දරග ැදබැල වට පස්සෙන කුණු වෙලා කියල දන්නේ කනුණු බිත්තර ගෙඩියක් ඇඩුනාහා බලන් ොක කියන දුරගන්දය දොඩ යම්කිසි කෙනෙකොට නිතර කේන්ති යනවනං ඒ කේන්ති යන පුද්ජලේ හරියට කුුණුණු බිත්තර ගෙඩියක්වාගේ ඒලාට කුණුණු පොල් ෙඩියක් වාගේ ඒම නැත්තං සැරව පිරිලතියන විසර ගෙඩියක්වාගේ ඒයාගෙන් කාටවත් හොදක් වෙන්නේ නෑ ඕක ස්භාාවේ හොඳදට තේරු ණ්ඩ පුළුවන් ක්‍රමයක් කියන්නක කාටහරි තරහගියයාට පස්සේ චායාරූපයක් ගණ්ඩක පොටෝ එකක් ග්ඩ පෝන් තියෙනුවනනිළඟ ඒ පොටෝ එකක් අරග නෝක ලොකු කරලා රාමු කරන්ද රාමු කරලා ගෙදර මැදසාලේ ඇතුල්වෙනකොට හල තියන්නොක බලන්ද දැ ගොඩක් අයගේ පොටෝ මැදසාලෙ තියල තියෙනවනේ අර පොටෝ එකක් තියල තියන්නොක කෞදයක ලස්සනයි කියන්න බලන්නයි කැතේ බේ ඒළඟට කරෝදයට පත්වනාට පස්සේ වචන කියනවානේ ියටේවා කියනවා. ඒ කියනේවා රෙකෝඩිං කරන්ඩකු පෝන්නතේ තියෙනවනේ හොඳට රෙකෝඩිං කරන්න හොඳට අවුසාවස පටිගත කරගන්න. පටිගත කරගන තියලා පස්සෙ නිකං ඉන්න වෙලාවට ඔයාර හෑන් ප්‍රියක තියෙන්න කනේ ගහන් උපකරන දෙක සමහර තරුණ ළමයි තරුණ දුවලහෙම පාරයනෝ වෛරිං කරලවාගේ. සාක්කේ පෝර්න්න එක තියාගනො වෑරටික කනේ ගාගෙන බෙල්ලවටේ දාගන මෙලෝසයකින් නෙමෙයි යන්නේ. අන්නන්නේ ඒවාගේකක් දාගන අහගන බලන්ඩකෝ. එදොඩ තේරෙන ඒ වචන කොච්චර දරුණුද කියලා. රෞද්දරද කියලා. ඒළඟට දත්මිටි කනුස්භාවය සේරමාර ක්‍රෝධය කියන එකේ බයානක තත්ත්වයනෙ. ඉතින් කුණු වුණු බිත්තර ගෙඩියක් කැඩිලා විසිුණොත් වටේම ගඳයිනෙ. කුණුුණු පොල් ගෙඩියකේ ඇතුළ තියන ජාතිටික හැලුණොත් වටේම ගඳයිනේ. සැරව ගෙඩියක් පිපිරිලා එයාගේ සැරවටික කුණුලේ ටික ගියාම අපිරිසිදුයිනේ ඒවාගේ ක්‍රෝදයෙන් යුක්ත පුද්ජලයා කියන්නේ ඉතාම අසෝභන පුද්ජලේ ඒකයි අපේ සම්මා සම් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එයා අරුකූපම පුද්ගලේ කියල ඒ සවභාව අපි ඉවච්චර ගන්න ටෝනි නං නිතර කේන්තියන කෙන කල්පනා කරනවා මග මේ කේන්තිය උපදින්නේ හිතේ හිතායිති මටන මං පාරය ඇවිදගෙන යනකොට දකිනවා මඩ ගොඩක් තියෙනවා. ඒ මඩගොඩට බැස්සොත් මගේ කකුල්ල ඇඳුමා පිර සිදුවෙනවා. මම්මකද කරන්නේ මඩ ගොඩට අඩිය තියන්නේෙ නැතුව මඩගොඩ මගෑරලයි අන්ඩ පුළුවන් ස්ථානයක් බලෙන අනකොටමට ඇතින් පේෙනවා දරුණු බල්ලෙක් පාරට වෙලා බුරපුරායින්නවා. එදට බල්ල බුරන්නේයාගේ භාසා වෙන්නේ. ඒ බුරණකොටමට දැයනවා මෙයා මේ කේන් යන බල්ලෙක් කියලා. ඉතින් මං බල්ල ඉන්න තැනින් යනවයි. මං ඒවෙලාවට කරන්නේ බල්ල මගෑරල යනවා. මඩ ගොඩ මගෑරගණ්ඩ පුළුවන්න අර අනතුරුදායක සතා මගෑරගණ්ඩ පුළුවන්න ේ තමන්ගේෙහිතේ උපදින ක්‍රෝධේපාලනය කර ගණඩ බැයිද අපූරුවට පුළුවන් ය සමහර කට්ටීඉන්න ගැහුවොත්් ගහනව බැන්නොත් බයිනව ඒවාගේ ඇන්නොත් අයිනව බලාගන්නන්කො කියලා කේන්තියෙන් කියන කට්ටිය කවුරුවරි කෙනෙ කටුවකින් ඇන්නොත් තරා ගන්නවා. රලා නිත්පැත්ත ඇහරිලා ගහණඩා දෙනවා. ඒ වනාට එයා වෛද්‍යවරියලඟට ගිහිල්ලා වෛදවරය ඉජක්න්න එකක් විදනකොට ඩොක්ට ගහන්ඩිය නොවද බලන්ඩ. මට මේ විදිනවා රිද්ධනව ඉන්ඩොකො දෙකක් දෙන්නඩ කියර ඩොක්ට ගහනවද නෑනේ. අපි ඒ වෙලාවට අනිනක ඉවසගෙන ඉන්නවානේ. දජ්ගලෝන වෙලාවට අර දන්ත වෛදධවරයා කටට අඩු දාලා උපකරණදාලා දත ගලෝනොකොට අපි ඉවසගන ඉන්නේ. ඒවලදි රොක්්ට ගහනවද මගේ ද්ජලවුවොත් බලාගනයි කියලා. නෑ? ඒවාගේම තුවාලයක් පිරිසිදු කරන වේලාවට බේත්තිිකක් දාන්ද අර විවිධාකාර රසායනික ද්‍රව්්‍ය මගින් තුවාලයේ පිරිසිදු කරනකොට අපි දොස්තර මහත්තියට ගහන්ඩ යනවද න්නේෑ ඒවෙලාවට අපි අපූරුවටී වසනවන පින්බතුනි ඊළඟට පාර යනකොට උඩ බලාගෙන කකුලෙ ගලක්වදිලා පතුරගගියොත් තුවාලයක් වුුණොත් අපි අල්ලගන ගලට ගහනවද නෑනේ ඒවෙලාවට අපි වසනවන මාවතේ ගමන් කරනකොට යම් ගහකින් පුංචි ගෙඩියක් වැටිලා මගේ ඔළුව රිදුනොත් ගෙඩි ගැහුණනොත් මගේ ගහට ගහන්ඩ යනවද නේ. ඒවෙලාවට පිවසනවනි සුනාමී ආාව ගංවතුර ගැලුව නාය ගියා ගොඩක් ජාති විනාසවනා කෞද නඩුදාාන්ඩග හැබැයි මනුස්සයෙක් වාහනේ හැප්පුුවොත් ඒකට අපි පොලිසියනවා අසාධාරණයක් කෙරුව කියලා වන්දිීල්ලනවා. ලයිට්කනුවක වැදදුුණනොත් ලයිට්කනුවට විරුද්ධව නඩුදානුවද නෑ. ඒක කියන්නේ අපි මේ මිනිියෙක් සම්බන්ධ වුණු තැනදින කේන්තියරං තියෙන්නේ. දොඩ ඒ ඇතුළ තියනෙ පහත් ස්භාවයක්නේ. අර ලයිට්කනුවට බෝක්ුවට පාලමට ඒකේන්ති අපි ගත්ති නෑනෙ. සුනාමියට විරුද්ධව නඩු දාණ්ඩු සාවිගිය නෑනේ. නීතිකඥ මහත්තුරු ඇල්ලුවේ නෑනේ. අපේ හිතට පුළුවන් ව සන්ද. මුත් අප ඉ දලා ඉන්නවාවන්නේ නරක දේවල්වලට ක්‍රියාත්මක වෙද. ඒක හානිකර තත්ත්වයා. පිනොතනි බුදු හාමුදුරුවෝ දේශනා කරනවා කෝධය කියනක මුල් කරගන කටයුතු කළහම ඒක භවයෙන් භවයටට බවයෙන් බවයට විපාක දෙනවා කියලා ඒ විපාකදන නිසා පලිගන්න තැන්වල උපදිනවා කියලා තැනයි සේරිවානජ්‍ය ජාතක කතා වෙළඳො දෙන්නෙක් ිටියනෙ ඒ දෙන්න වෙළදාම් කලේ කදාවලලුනේ එක්කෙනෙක් හොඳයි අනික්ෙනා කපටීනේ කපටිකෙනාටන සේරිවානිජ කියන්නේ හොඳ එක්කෙනානේ කච්චපුට කියන්නේ දෙන්නට ලැබුණන රංතැටියක් සේරිවානජ වෙළින්දා ඒ වංචාවෙන් ගණ්ඩා දහස් කළා හැබැයි කච්චපුටේක ගණඩ බලාපොරොත්තු වනේ නෑ එයාහරි අව්‍යාජයින ඒ එයාට ලැබුණ අරගෙන යන්ඩ යනකොට පස්සආපු සේරිවානිජට එයාපිළිබඳව ඇතිවුණේ ලොකු වෛරයා ගංයවරට ගිල්ල සාපකරනව ඕක මග කියලා. නොදුන්න නිසා පලිගණ්ඩ හිතනවා ඒ පලිගැනීමේ ක්‍රෝධ සිත තමයි පින්වතුනි ආත්මෙන් නාත්මිට ගමන් කරගනෑවිත්ලා අන්තිමේදි බුදු වෙනාත්ම භහවේ පිට ගෙදරකනෙමෙයි තමන්ගේම ඥාති සහෝදරේක්වෙලා උත්පත්තිය ලැබේ. ඥාති සහෝදරේක්වෙලා උත්පත්තිය ලබලා එට පස්ස එතැනි දං පලිගණඩ ගත්තා. ඒකනිසා තමයි දේවදත්ත හාමුදුරුවන්ගේ චරිතයට අපි සෑම කෙනෙක්ම ප්‍රියතාවයක් නැත්තේ. ආනන්ද හාමුදුරුවොත් සාඛ්‍යකුළේ අනුරුද්ද හාමුදුරුවොත් සාක්‍යකුළේ අපි උන්නහන් සේලාට ගරු කරනෝ. දේවදත්තා හා මුදරුවත් සාක්්‍යක කොලේ අරද දෙන්න එක්ක ළමයි පැවිදිවුණේ. එවුනාට අපේ සිතෙන් සත්ත පහකට ගරුත්තයක් දක්කන්නේ නෙේ. අර ක්‍රෝධයෙන් කටයුතු කරපු නිසා. තො ක්‍රෝධ කරනකෙන සමහරලා ක්‍රෝදේෙන් ියග ො. ිග්ඩෝන වෙනකොට පවුල ඇතුළෙම විත්තුපදිනෝ. තරුවෙක් වෙලා උපදිනෝ විවාහ වෙලායිනවා. සමාරලාට ඉඩංවිකුණල ළඟැවිත් පදිංචි වෙනවා. එතන ඉදන් සතුටින් ජීවත්ෙන්ට දෙන්නේ නේ. තමන් එයාට රිද්ද අනං පෙරාත්මොල යම්තාක් ඒ රිදවී මෙයාදැන් ඊටත්තඩියෙන් අපට කරනවා. එනිසා ක්‍රෝධය කියනෙ එකේ තරං හොද දෙයක් නෙමෙයි. එයා ආඩම්බරෙන් කතාකරන්්ඩඕන ලක්ෂණයකොත් නෙමෙයි. අරුකූපම, කුණු උුණු පරණ විසර ගෙඩියක්වාගේ කියලා හිතාගන්ද. මං ඒකට සමාන කරන්්ඩ තමා පින්නතුන්ට අරවරග දෙකත් උපමා කළි. ඒේක නිසාමං එතිෙන්ඩි අන්්ඩො හොඳනේ මමගේ සිත පිරිසිදු කරගන්න ටෝනි ඉවසීමෙන් කටයුතු කරන්න ටෝනි මෛත්‍රියෙන් කටයුතු කරන්න ටඕනෙ කියන හැගීම ඇති කරගන්ද. මෛත්‍රී සි තහරි වටිනවා. මෛත්‍රිය කියන්න මිතුරු භාවයට. ය මිතුරුභාවේ භාවනාවක් විදියට දියුණු කරන හැටි අපේ භාග්‍යවතුන් වහංසේ දේශනා කරලා තියෙනවා. මෛත්‍රයේ ඇතිකරැගත්තු කෙනාට හොඳයට නින් දෙ යනවා සුකං සුපති ඒවාගේම සැපසේ අවදිවෙන්නට පුළුවන් සුකං පටි බුද්ධති කියනවා දැ සමහරයි නිදාගත් අට පස්සේ එයා නිදාගන්න ඇද ය වුණට බුපිට්ට නියවාගෙන. උදේ නැගිටල බරනොකොට අ ඇඟට පොරවන උපකරණය ඇතිරිල්ල නමලා නමලා ගුලි කරලා එක ඇඳ අස්සෙතිේ. ඒළඟට ඔළුවෙතියාගත්තු කකුල් දෙක උදේ බලනකොට ඔළිවෙතියාගත්තු කොට්ටේ කකුල් දෙක දිහ ඇ තියෙන්නේ. ඒළඟට කටෙන් වහනේ වෙන අර කෙලවරග අර කොට්ටේ පුරාවට තියෙනහරි අපිරෙසිදුයි. ඒ නිසා හොඳ සිතකින් නිදාගත්තු කෙනෙකුගේ නිදාගත්තු ඇඳේ ඒම කිසිදු දෙයක් සටහන් වෙන්නේන. තමන් නිදියාගත්තේ නෑවාගේ තමයි ඇඳ සකස් වෙලා තියෙන්නේ. ඒවාගේම අවදි වෙනකොට බොහෝම සහැල්ලුවෙන් නැගිටින්නට පුළුවන්. මෛත්‍රී සිතක් ඇති කරගණ්ඩ රූපෙ ලස්සන වෙනවා මුකවන්නෝ විප්පසීදති මූනෙ පැහැ ප්‍රසන්න වෙනවා ඒයාකාරයට බොහොම හොද කෙනෙක් බාට පත්ව ෙනෝ මෛත්‍රිය කරන කෙනා. ඉවසීම නිසා අහිමිවෙන්නට යන බොහෝ දේවල් රැකගන්නට පුළුවන්. ීමෙන් තරෝ පින්නනතුන් කටියයුතු කරලා බලන්නකු පස්ස පසුත විලි වෙන හටි. අපරාධෙමං මෙෙම නොක අයින්ඩ තිබුණ ඒ කියපු නිසා තමයි මෙයාමගෙන් හිතරිද්දගත්තේ ඒක නොකිවනන් මේ දේ වෙන්නෙ නෑනෙ කියලා අපට හරරියට හිතනෝ. හැබැයි තොඩ කාලෙ ිහිල්ල ඉවරයි. ඒක නිසා ඉවසීම මෛත්‍රිය කියන කරුණ ගොඩක් වටිනව හැබැයි ක්‍රෝධය කියන එක පින්න්නොතුනි පරනෝනු වනයක්වාගේ තුවාලයක්වාගේ කියල දේසනා කළ. අපි, පරණතුවා ලයක් වෙනවාද සුව දහමන මලක් වෙනවාද කියලා තීරණය කළ යුතුයි අපේ සිතන ස්වභාවේ සහ දකින ස්භාවේ වෙනස් කරගත යුතුයි යහපත් විදියට සිතන කොට යහපත් ඉදිහයට කටයුතු කරන කොට ඒතුළින් අපි සෑම දෙනකොටම සතුටු වෙන්නට පුළුවන් එළඟට දෙවැනි පුද්ගලය තමයි දෙවැනි පුද්ගලයා තමයි පින්බතුනි විද්්‍යූපම පුද්ගලය විදුලි එළියෙන් යමක් දකිනවාගේ වහා දැක ගන්න පුද්ගලයා ොඩ ඒකති ුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඉඩං දුක්කා රිය සච්චන්ති අතාභූතං පජානාති ඉඩං දුක්ක සමුදේ රිය සච්චන්ති අතාභූතං පජානාති ඉඩ දුක්ඛ නිරෝධ අරිය සච්චන්ති අතා බහුතං පජානාති ඉඩං දුක්ඛ නිරෝධගාමින, පටිපදා ආරිය සච්චන්ති අතා බහතං පජානාති මෙන්න මේක දුක්ඛ ආරය සත්‍යය තමයි කියලා මනා නුවනින් දැනගන්නවා යථහභූතං යනය තාර්ථ වසයෙන් දැනගන්නවා. මේ දුක්ඛ සමුදිාරය සත්‍යයයි කියලා වහා දැනගන්නවා. මේ දුක්ඛ නිරෝධාරය සත්‍යයයේ කියලා වහා දැනගන්නවා. මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාාරය සත්‍යයයි කියල වහා දැනගන්නවා. මෙන්න මේ කියන චතුරාරය සත්‍යය ධරමය තමන්ගේම නුවනින් වහ වහා දැනගන්න අවබෝධ කරගන්න කෙන අතමයි පින්වතුනි විද්්‍යූපම පුද්ජලයා කියල සඳහන් කළේ දරේපුද්ජල ඥානවන්ත පුද්ජලයේ තුන්වැනි එක්කෙන හඳුන් වන්නේ වජරූපම කියල පළිගු කැටයක්වාගේ. එයා තමයි පින්වතුනි සයං අභිඥ්ඥා සච්චිකත්වා තමන් විසින් අවබෝධ කරගන චේතෝ විමුක්ත පඤ්ඥා විමුක්ත චේතෝ විමුुක්තියනොත් පญ්ඥා විමුක්තියනොත් යුක්තව. කෙලෙස් දුරුකරලා ආරභාාවයටෙවාත ්‍රහත්ඵලයට සම්මා සම්බුද්ධත්වයට පසේ බුද්ධත්තයට පත්වෙන කෙනා එයාට ඕනම දෙයක් විනිවිධ ගමන් කරන්නට පුළුවන් එයා සසර ජයගත්ත කෙනෙක් යා නවතුත්පත්තියල බන්නේ නෑ මෙන්න මේ පුද්ජලයන් තුන් දෙනා තමයි අරබුදුහාමුදුරුවෝ දේශනා කළේ මං පුද්ජලයන් තුන් දෙනෙක් දකිනවා කියලා. එතනිින් මගේ වැඩි අවධානයක් මං යොමු කලි අරුකූපම පුද්ජලයට අපේ සභාවේතන තියෙන නිසා ඒම නං අපි සෑම කෙනෙක්ම මේ කරුණුකාරණ වලට අවධානය යොමු කරලා, බොහම හොඳින් ඒවා ධාරණය කරගෙන යනුව මේ ජීවිතයේ පවත්වාගනයන්නට අධිෂ්ඨානයක් ඇති කරගන්නෙට ඕනේ. ඒ හැකආාවේ ශක්තිය අපේ පින්වතුන් සෑම දෙනෙකුටම ලැබේවා ඇති වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. අද මේ දරම දේශනාවට දායකත්තේ දරන්නේ, අතුරු ෙරිය ඔරුුවල සීලවිමලමාවත අංක දෙසිය හැත්තෙ හය කියන ලිපිනෙහි පදිංචි වෙලා ඉන්න එසේ පේමවතී පෙරේරා මහත්මිය ඇතුළු කපිල කොළඹගේ චම්පික කොළඹගේ තනූජා කොළඹගේ කියන පවුලේ පින්මතුන් විසින්. අරමුණ තමයි මීට වසර තුනකට පෙර කාල යා අත්තරා කරන්න ටේදුණු කොළඹගේ පියසේන ආදරණීය ස්වාමි පුරුසයානංට දරුවන්ගේ ආදරණිය පියතුමාට ඒවාගේම කොළඹගේ ජවානිස්සප්පු සීයාට සුරවීර ආරච්චිගේ සசைමන් පෙරේරා සීයාට A එ්ල් රංසොහාමි ආච්චිට ලියනෝරා බොතජු ආච්චිට ඒ ඇතුළුව නමින් කාලයාතරා කරන්නට ඒදුණු පරංපරාගතව සංසාරගතෝ මියගේ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙන. ඒ සියලම ඥාතියෝ මේය පින් අනුමෝදන් වෙත්වා, සුගතිගාමී වෙත්වා නිවං ලබත්වා යන සිතින් සාදු කියල පින් අනුමෝදන් කරන්න. ඒවාගේම එස්සේ ප්‍රේමොවතීපෙරේර ආදරණීය මෑණියන් වහනසේටත් නීරෝගී සුවය හා දීර්ගාස සම්පත්තිය ප්‍රාර්ථනා කරනව, පැමිණ සිටින අයගේ රැකී රක්ෂ දියුණුව නිදුක්නීරෝගී සුවය දිගාසිරි සම්පත්තිය ලැබේවා කියලා, ප්‍රාර්ථනා කරනවා දුවාදරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්නට කියල ආසීරවාද කරනවා. දේශකයානන් වහංසේටත් ආසීරවාද ප්‍රාර්ථනා කරනවා. නැසීගිය කොළඹගේ ජිනදාස දිල්හානි සමංතිකා, මිරිය ගල්ලගේ මේරි නෝනා යන අයට පිින් ප්‍රාර්ථනා කරන ගමන් පැමිණ සිටින සියලු පින්වතුන්ටත් යාගේ පෞල්ව වල ීවත්න සියලු ඥාතීන්ටත් ආසීරවාද ්්‍රාර්ථනා කරනව රැස්කරගත්තු උතුන්ම් පින දෙවියන්ටනුමෝදන් කරනවා, අප සියලු දෙනාටම මේ පින එකසේහේතු ආසනාවේවා, උතුම්මූ තුනුරුවන්ගේ ආසීරවාද අනුභාව බලේ ලැබේවා, කරදර බාධක කම් කටළු දුරු වෙලා ඒවා සැනසීම සුවය නීරෝගි සම්පත්ති උදාවේවා, අප සියලු දෙනාටම උතුම චතුරාරය සත්‍ය ධර්රමයම අවබෝධවේවා කියල සාදු කියන්න. අපි පින්වතනි දෙව අංට පින්නනුමෝදන් කරමු. ආකා සට්ටහාචබුම් මට්ටා දේවානාගාම හිද්දිිකා, උන්්ඥන්තංගනුමෝ දිත්වා චිරංහරක්කන්තු සාසනං ආකා සට්ටහාචබුම් මට්ටා දේවානාගාම හිද්දිිකා, උん්ඥන්තංග නුමෝදිිත්වා චිරං රක්කන්තු දේශනං ආකා සටටහාච බුම්මට්ටාදේවා නාගාම හිද්දිිකා. උුණ්ඥන්තංග නුමෝදිත්වා චිරං රක්කන්තු මං පරංති සියලූම පින්වතුන්ට තෙරුවන් සරණ ලෙබේවා.